සභානායකතුමා ඔබතුමා ටේබල් කරා ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත ඇත්තටම මේ ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත බොහෝ දෙනෙකුගේ චෝදනාවක් තිබෙනවා ප්‍රමාණවත් ප්‍රජා සහභාගිත්වයක් නැතුව පබ්ලික් කන්සල්ටේෂන් එකක් නැතුව ජනතාවගේ සහ විවිධ පාර්ශවකරුවන්ගේ අදහස් විමසන්නේ නැතුව මේ සංශෝධන කෙටුම් පනත ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම මේ කෙටුම් පනතේ නිදහස් මාධ්‍යයකට අහිතකර යෝජනා රැසක් තිබෙනවා. ඒ කියන්නේ මේ වන්දියක් ගෙවලා තමන්ගේ මාධ්‍ය බලපත්‍රය ලබා ගැනීම. ඒ වගේම කොමිෂන් සභාව තීන්දුව කරන ආකාරයට මහජන යහපත ගැන තමන්ම අර්ථකථනයක් කරලා බලපත්‍ර හෝසි කරන වැඩපිළිවෙලක් මේකේ යෝජනා වෙලා තිබෙනවා. ඒ නිසා මං හිතනවා ඒක නිදහස් නිවහල් රටක නිදහස් නිවහල් මාධ්‍යයක් තිබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට බැඳී සිටින අපි සියලු දෙනාම මේ ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත මේ වගන්ති පිළිබඳව අපේ දැඩි අප්‍රසාදය සහ විරෝධතාවය මේ අවස්ථාවේ පළ කරනවා. ඒ වගේම අපි මේක අධිකරණයේ අභියෝගයට ලක් කරන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් ඒක කරන්නට පෙර රජයෙන් ඉල්ලීමක් කරනවා මේ මහජන යහපත තීන්දුව කරගෙන බලපත්‍ර ලබා දීම හෝ අහෝසි කිරීමේ ක්‍රියාවලියට කරුණාකරලා මේකට මේකෙන් ඔබලා ඉවත් වෙන්න. මොකද මහජන යහපත ගැන මේ රටේ මාධ්‍ය යහපත ගැන තීන්දුව තීරණ ගන්නට ඔබතුමන්ලට අයිතියක් නැහැ. දැන් මන් දන්නේ මහජන යහපත කෙසේ වෙතත් මේ රෙගුලේෂන් ඒජන්සි එකේ නිලධාරීන් දැන් අද මන්ත්‍රීවරුන්ව කැන්වස් කරනවා මේ ඔබට දෙන්නම් විමධ්‍යගත අරමුදල් අපේ පැත්තට එන්න කියලා. දැන් මේ රෙගුලටරි කමිෂන් එකේ ටෙලිකමියුනිකේෂන්ස් රෙගුලටරි කමිෂන් එකේ TRC එකේ නිලධාරීන් කැන්වස් කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට DCB දෙන්නම් කියලා මේ කොහොම හරි ආණ්ඩු පැත්තට එන්න කියලා. ඉතින් ඒක TRC එකේ වගකීමක් නෙවෙයිනේ. ඒ නිසා මේ TRC එකේ කොමිෂන් සභාවට වගකීම දුන්නොත් මහජන යහපත මොකක්ද? මොකක්ද මාධ්‍ය යහපත? ඒව ගැන අර්ථකථනය කරන්න ලබා දුන්නොත් මේ රටේ මාධ්‍ය නිදහස ඉවරටම ඉවරයි. ඒ නිසා මේකට අපි ඔබතුමයි මේක ටේබල් කරේ. ඉතින් ටේබල් කරපු නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ වගන්ති ටික ඉල්ලාස් කරගන්න. හරි. මොකද මරි කර්මන්තුමා ඉතින් ඔබතුමා ඔබතුමාට අයිති ප්‍රශ්නයක් නෙමෙයි. ගරු සභානායකතුමා මම යෝජනා කරනවා මේක සම්බන්ධව මාධ්‍ය ආයතන එක්ක විද්වත් කතිකාවක් කරන්න. ඒ වගේම මේ ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන් එක්ක සාකච්ඡා කරන්න. එතකොට ඒකේ තියෙන හිතකර අහිතකර භාවය පිළිබඳව යම් තක්සේරුවක් සහ හරි අවබෝධයක් අරගෙන මේක සංශෝධනය කරන්න. මොකද හේතුව නැත්නම් මේකට විරුද්ධව වැරදි අදහසක් සමාජගත වෙනවා සහ මේක හරහා ඊටාම භයානක තත්වයක් නිර්මාණය වෙනවා. මාධ්‍ය පාලනය කිරීම පුද්ගලයන් කීප දෙනෙක්ගේ අතරට යන විශේෂයෙන්ම මාධ්‍යර ලබා දෙන මේ ලයිසන් එක පාලනය කිරීම හරහා ඇත්තටම ඔබතුමා මට කියන්න ඕනේ. ඉතින් මම දන්න දේවල් හරිද? සමහර වෙලාවට ඕවට කප්පම් ගෙවන්න ඕනනේ හරිද? එතකොට මේ කප්පම් ගන්න ප්‍රමාණය වැඩි වෙනවා මේ වගේ ඔතොරිටි මේ බලයක් දුන්නා. මේ නිසා මේක සංවාදයට ලක් කරලා සාකච්ඡා කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියිම් කරන්න. දෙවෙනි කාරණේ ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම. ඉතින් මොන සභානායකවරයා මෙතන හිටියත් ඔක කරන්න ඕනේ. ඒක ඉදිරිපත් කළාන් පස්සේ දින වකවානුව තුලදී අධිකරණයට යන්න පුළුවන්. අධිකරණය කැන්වස් කරන්න පුළුවන්. ඊට අතිරේකව මම මේක TRC ගේ අවධානයට යොමු කරන්නම්. මේ තින ඔබතුමා මතු කරපු වගන්තිය සම්බන්ධයෙන් සහ අපේ මරික්කා මැතිතුමා කියපු කාරණය සම්බන්ධයෙන්. අපේ සභානායකතුමා බොහොම ස්තුතියි. මට පේනවා ඔබතුමා කියපු ආකාරයෙන්ම ඔබතුමා ඇත්තට කැමැත්තකින් නෙවෙයි ඒ පනත සභාගත කරේ. කමක් නැහැ, මම හිතන්නේ තව ටික කාලයයිනේ. ඒ නිසා මේ Traveler Channel.